අයි බොවන් ග්‍රීතුතේ මම අද දවසේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ දෙක ප්‍රශ්න පත්‍රයේ තියෙන බොහොම වැදගත් ගාන. ඒ ගාන ගැන මට කියනවා නම් ඔබ ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා. දැනට අවුරුදු 8ක් තිස්සේ මේ වගේ ගානක් හැදුවේ නැහැ. එහෙමනම් අපි ගුරුවරු හැටියට ඔබව ලැහැස්ති කරන්න ඕනේ මේ වගේ ගානකට. නේද? හොඳට මතක තියාගන්න. මේ ගානකට ඔබව ලැහැස්ති කරන්න ඕනේ. මොකද පළවෙනි වාරයේ පාඩම් අන්තිම පාඩමට කලින් පාඩම. එතකොට ළමයින්ට ටිකක් හරි මතක තියෙන පාඩමක් තමයි මේ පාඩම. කිලෝමීටර් රාශිය කරගෙන යන පාඩම. එනිසා මම අද දවසේ සාකච්ඡා කරන්න යන්නේ මගේ දරුවන්ට දිගහා දුර පාඩමන සම්බන්ධ මාර්ග රේඛාව සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක්. කුජි මතක් කිරීමක් කරන්න ඕනේ. මම මේ වගේ channel එකක් ආරම්භ කරේ දරුවනේ මට ජනප්‍රියත්වයක් ලබා ගැනීමටවත් මට මුදල් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් නිසාවත් නෙමෙයි. මොකද මගේ පාසල නවගත්ත එකම පාසල. මගේ පාසලේ ළමයි ඉන්නවා 90ක්. සාමාන්‍යවට උදව් කරන්න අපිත් එක්ක ගුරුවරු තව දෙන්නෙක් ඉන්නවා පහවතර කරන. අපි හැම වෙලාවටම පොදු ප්‍රශ්නයක් තියෙනවා අපේ දරුවන්ට කොහොමද මේ විෂය කරුණු ආවරණය කරන්න කියලා. එනිසා සියලු දරුවන්ට සමීප වෙන්න පුළුවන් මාධ්‍ය හැටියට තමයි YouTube එක තෝරගත්තේ. නිසා මම මේ කරන පාඩම මගේ දරුවන්ට සහ අනිකුත් සියලුම දරුවන්ට ඉතාම වැදගත් වෙන පාඩමක්. එනිසා මගේ channel එකට සම්බන්ධ වෙන සියලු දරුවන්ව මම මේ පාඩම සම්බන්ධ කරගන්නවා. ඒ වගේම මේ හැමදේම ආදරෙන් පිළිගන්නවා. ඔබ මේ පාඩම බැලුවෙන් පස්සේ දරුවනේ තව කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම ඔබ මගේ channel එකට සම්බන්ධ වෙන්න subscribe කරන්න. ඒ සියලු දේවල් මතක් කරමින් අපි කාලය යවන්න නැතුව අපි පාඩමට බලමු. අද පාඩම මොකද්ද කියලා. අද පාඩම ඔබට මම කියවා දිගහා දුර. දිගහා දුර පාඩමේදී ඔබට මතකද මෙන්න මේ වගේ මාර්ග රේඛාවක් දෙනවා. මාර්ග රේඛාවක මෙන්න බලන්න මේ ආකාරයට නගර පිහිටනවා. නගර පිහිටුවයින් පස්සේ දරුවනේ මගේ ළඟ මෙන්න පහවතරේ ගුරුවත් පොත් තියෙනවා. ගුරුවත් පොතේ මෙන්න ගාන තමයි මේ දෙන්නේ. එනිසා ඔබ හොඳ කල්පනාවෙන් මේ ගාන බලන්න. ගුරුවත් පොතට වැඩි අවධානයක් යොමු කරලා තමයි ශිෂ්‍ය විභාගෙට ප්‍රශ්න හැදෙන්නේ. අපි බලමු එහෙනම් මෙන්න මෙතන. මෙතන තියෙනවා කොළඹ. මෙතන තියෙනවා කොළඹ. කොළඹ අගය දීලා තියෙනවා බිංදුවයි. ඔබට මම මේකත් මතක් කරගෙන යන්න. දරුවනේ මේ වගේ ගානක් ආවයින් පස්සේ ප්‍රධාන නගරය හොයාගන්න ක්‍රම තුනක් තියෙනවා. මොකද්ද? ප්‍රධාන නගරය හොයාගන්න ක්‍රම තුනක් තියෙනවා. එතකොට මේ බලන්නකො මේ නගර ටිකෙන් ප්‍රධාන නගරය අනිවාර්යෙන්ම මේ බිංදුව ආපු නගරය. එහෙනම් යම්කිසි නගර පෙළක අගය බිංදුව එනවා නම් එයා අනිවාර්යෙන්ම ප්‍රධාන නගරයක්. එතකොට මෙතන තියෙනවා මීගමුව. මීගමුවට අගය දීලා තියෙනවා 35යි. බලන්න ඊළඟට දීලා තියෙනවා මහවැව. මහවැව දක්වලා තියෙනවා කිලෝමීටර් 60ක්. ඊළඟට හලාවත. හලාවත ඔබ දන්නවා පරිසරයේ විශේෂයෙන් වන්නනවා. හලාවත මොකටද ප්‍රසිද්ධ? මුතු බෙල්ලන්. හලාවත 76යි. ඊළඟට තියෙනවා එතනින් එහාට ගියපුවාම මංගල එළිය. මංගල එළිය දුර දක්වලා තියෙනවා 108ක්. අවසානයේම අන්තිමටම දක්වලා තියෙනවා අපි ජීවත් වෙන දිස්ත්‍රික්කය. අපි ඉන්නේ කොහෙද? පුත්තලම. අපි ඉන්නේ පුත්තලම ආණමඬුව නවගස්තේක. එතකොට මෙන්න මෙතන දක්වලා තියෙනවා 142 කිලෝමීටර්. මේ පාඩම කරනකොට මම පුංචි මතක් කිරීමක් කරගෙන යන්න. මේ පාඩමේ මුල් ටිකේ තියෙනවා දරුවනේ මීටර් 1000ක් කියන්නේ කොච්චරක්ද කිලෝමීටර් වලින්. මීටර් 1000ක් කියන්නේ කිලෝමීටර් වලින් එකක්. එතකොට මීටර් 2000ක් කියන්නේ කිලෝමීටර් දෙකක්. එතකොට කිලෝමීටර් 4000ක් කියන්නේ මීටර් 4000ක්. ඔබ ඒ ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඉන්න. අපි බලමු එහෙනම්. මෙන්න කොළඹ මීගමුව. කොළඹ මහවැල්. එහෙනම් විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න ටිකක් එක්කම සාකච්ඡා කරගෙන යන්න. මෙන්න මේ ප්‍රධාන නගරය දැන් ඔබ දන්නවා. ප්‍රධාන නගරය හොයාගන්න පුළුවන් එක ක්‍රමයක්නේ බිංදුව. ඊට පස්සේ ප්‍රධාන නගරයක් හොයාගන්න තව ක්‍රමයක් තියෙනවා පුතේ. මෙන්න මෙහෙම නගර ටික දැක්ුවයින් පස්සේ යම් කිසි තැනක මෙන්න මේ විදිහට
බෝලයක් ඇතුලේ තව කළු තිතක් දක්වලා තියෙනවා. අන්න එයත් ප්‍රධාන නගරයක්. එතකොට මෙතන අගය බිංදුවක් වෙනවා. ඔබ එයත් මතක තියාගන්න. එහෙනම් මේ A B C D මේ නගර හතරේ කවුද ප්‍රධාන නගරේ? ප්‍රධාන නගරේ එතකොට මෙන්න මේ B නගරේ. ඔබ ඒ හොඳට මතක තියාගන්න. අපි බලමු විභාගයක එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි දරුවනේ මෙන්න මේ බලන්න. පළවෙනි ප්‍රශ්නේ එනවා කොළඹ සිට මීගමුවට දුර. මෙන්න බලන්න. කොළඹ සිට මීගමුවට මම කෙටියෙන් කියන්නම්. කොළඹ සිට මීගමුවට මෙන්න කොළඹ ආගය බිඳුවයි මෙතන ඉඳලා මෙතන කීයද? මේ ප්‍රධාන නගරේ ඉඳලා මෙතන. මෙතන ඉඳලා මෙතනට 35 km. ඊට පස්සේ බලමු මේ කොළඹ කියන්නේ මොකක්ද ප්‍රධාන නගරය? එයාගේ ආගය කීයද බිඳුවයි? කොළඹ සිට මහවැවට කීයද? කොළඹ සිට මහවැවට බලන්න කොළඹ සිට මහවැවට කිලෝමීටර් 60. ඊළඟට බලන්න කොළඹ සිට හලාවතට කීයද? එහෙනම් කොළඹ සිට හලාවතට 76. කොළඹ සිට හලාවතට 76. කොළඹ සිට හලාවතට ගියේද 76. ඊට පස්සේ බලන්න එහෙනම් කොළඹ සිට මංගලෙලියට කීයද? කොළඹ සිට මංගලෙලියට කිලෝමීටර් කීයද? 108. ඔබට හරි පහසුවක් දැනෙනවා. ප්‍රධාන නගරේ ඉඳලා දුර ඇහුවොත් හරිම ලේසි. කොළඹ නීගමුව 35. කොළඹ මහවැව 60. කොළඹ හලාවත 76. කොළඹ මංගලෙලි 108. කොළඹ පුත්තලමයන 142. කොළඹ පුත්තලම කීයද? 142. ඔබට එහෙනම් දරුවනේ ප්‍රධාන නගරේ ඉඳලා දුර ඇහුවොත් අනිත් නගරවලට හරිම පහසුවෙන් උත්තර දෙන්න පුළුවන්. අපි බලමු මේ ගානේ ඉතුරු ටික. මේ ගානේ ඉතුරු ටික තමයි දරුවනේ නගර දෙකක් අතර දුර ඇහුවොත්. බලන්න එහෙනම් මෙතන නගර දෙකක් පවතින අවස්ථාවක් බලමු. මෙන්න බලන්න කොළඹ මීගමු. හරි සරලයි. කොළඹ කියන්නේ ප්‍රධාන නගරනේ. නමෙදේනමෙදේන 35. එහෙනම් මෙහෙම කරමු. මීගමුවේ සිට මහවැවට ඔන්න බලන්න නගර දෙකක් තියෙනවනේ මෙතන. මේ මීගමුවේ සිට මහවැව. තව එකක් ඔබ කියන්න එහෙනම්. බලන්න මේක අතර ගත්තොත් මහවැව සිට හලාවත. ඔබට තව එකක් කියන්න පුළුවන්. මොකද්ද? හලාවත සිට මංගලෙලිය. තරන් නගර දෙක. ඔබට තව එකක් කියන්න පුළුවන්. ලේසියම මොකද්ද? මංගලෙලිය සිට පුත්තලමට දුර ඇහුවොත්. දැන් මේ මොකද අපි කරන්නේ? ළඟ නගර දෙකක් අතර දුර ඇහුවොත්. ඔබ හොඳටම මතක තියාගන්න. ළඟ නගර දෙකක් අතර දුර ඇහුවොත් අගයෙන් වැඩි කෙනාගෙන් අගයෙන් අඩු කෙනා අඩු කරා. ඔබ සරලම ප්‍රමේයම මේ කියන්නේ. අගයෙන් වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරා. ඔබ ඕක ඊටත් වඩා මතක තියාගන්න ප්‍රමේය මොකද්ද? ලොක්කාගෙන් පොඩ්ඩ අඩු කරා. මේ වන් කියලා දෙන ක්‍රමේ මේ පාඩමට විතරක් සම්බන්ධ කරගන්න. කාගෙන් කවුද? ලොක්කගෙන් පොඩ්ඩ. බලමු අපි ලොක්ක පොඩ්ඩ කවුද කියන්නේ. මෙන්න නගර දෙකක් අතර දුර ඇහුවොත් මොකද කරන්න කියන්නේ? ලොක්කගෙන් පොඩ්ඩ. කවුද මේ දෙන්නගේ ලොකු? 60. මහවැල 60යි මීගමුව 35යි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? 60න් 35ක් අඩු කරනවා. එහෙනම් බලන්න මහවැව සිට මීගමුවට දුර ඇහුවොත් මොකද කරන්න ඕනේ? කවුද ලොක්කා? 60. 60න් අඩු කරනවා 35. අඩු කරමු බලන්න. 0.5 පුළුවන්ද? බැ. 6 කැපුවා 5යි 10යි 5. 5යි 5 3 2. එහෙනම් මොකද්ද පිළිතුර? කිලෝමීටර් 25. ඔබට තේරෙනවද? එහෙනම් තව ප්‍රශ්නයක් ඔබෙන් අහන්න. හලාවත සිට මහවැවට මොකද කරන්නේ? මේ දෙන්න ළඟයි. ළඟ නගර දෙකක් අතර දුර ඇහුවොත් ලොක්කගෙන් පොඩ්ඩ. කවුද ලොක්කා? 76. 76න් 60. 76න් 60 කරුණාම කීයද? ඔබ හදන්න ඕනේ දැන්. 76න් 60 අඩු කරන්න කීයද උත්තරේ? කිලෝමීටර් 10.
අපි වරන්තාවත මංගලයේ සිට පුත්තලම ළඟ නගර දෙකක් නේ ළඟ නගර දෙකක් අතර මොකද කරන්නේ ලොක්කගෙන් පොඩ්ඩක් කවුද ලොක්කා 142 පොඩ්ඩක් අවුල 138 එහෙනම් 142 ගෙන් අඩු කරනවා කීයද 108 ඔබට මේ විදිහට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් අපි බලනවා මේකේ එන්න පුළුවන් තව ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි නගර තුනක් අතර දුර හැමෝට මොකද කරන්නේ බලමු අපි ඒ වගේ ප්‍රශ්නයක් ඔය ඉතල බලනවා නගර තුනක් පවතින අවස්ථාව අපි හොයමු බලමු අපි අවස්ථාව මෙන්න කොළඹ මෙතන ඉඳලා එකයි මේක මෙයක් ගන්නවා 1 2 3 මෙන්න මෙතන ඔබගේ මේ විදිහට හුවක් එන කොළඹ සිට මහා නගර නගර කීයක්ද නගර තුනක් 1 2 3 නගර තුනක් අතර දුර ඇවුවත් අර විදිහම ඒ නගර තුනේ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා කවුද මේ නගර තුනේ ලොක්කා කොළඹ බිඳුවයි මෙයාගේ 35 මෙතන 60 එහෙනම් 60න් අඩු කරනවා කීයද බිඳුව 60න් බිඳුව කරනවා කීයද 60මයි නේද උත්තරේ එහෙනම් කොළඹ සිට මහලවට දුර කීයද කී දුත්තේ එහෙනම් මොකද කොළඹ සිට මහා වැවට උත්තරේ කිලෝමීටර් 60ක් අපි බලමු තම නගර තුනක් පිහිටන අවස්ථාව මොකක්ද මෙතන 1 2 3 එහෙනම් මොකද ඔබ කියන්නේ ප්‍රශ්නේ හැදෙන්න ඕනේ මොකක්ද මීගමුවේ සිට බලන්න මීගමුවේ සිට 1යි 2යි 3 කොතනද හලාවතට මීගමුවේ සිට හලාවතට තියෙනවා නගර තුනක් එහෙනම් අපි මොකද කරන්නේ ඒ ලොක්කා 76 76න් අගේ අඩු කවුද 35 අඩු කරමු බලමු 76න් 35 අඩු කරලා 6 5 එකයි 8 3 4 එහෙනම් ගියද උත්තරේ කිලෝමීටර් 41 තව වාරක් බලමු වෙන මහවැව සිට විතරකට 1යි 2යි 3 එහෙනම් මොකද මහවැව සිට මංගලයේ රහුව මොකද කරන්නේ 108න් 60ක් අඩු කර හරි සරලයි තව එකක් කරලා තව නගර තුන හලාවත 1 2 3 එහෙනම් මොකද කරන්නේ 76 නේද අඩු වෙන්න ඕනේ කාගෙන්ද පුත්තලම 142 එහෙනම් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා මේක හලාවත සිට මොකද පුත්තලමට දුර මේ ප්‍රශ්නේ අහන්න විදිහ තියෙනවා මෙතන නගර තියෙනවා දරුවනේ තුනක් එහෙනම් මොකද කරන්නේ කවුද මේ අපේ වැඩි 142 142 2කින් අපි අඩු කරනවා කීයද 76 අඩු කරනවා 2කින් 6 බෑ 4 3ක් කරා 12න් 6යි 3න් 7ක් බෑ 13න් 7ක් 6යි නිය දෙන උත්තරේ කිලෝමීටර් 66යි ඔබට මම හිතනවා මේ ගාන තේරෙන්න ඇති කියලා එහෙනම් ඔබට ආයතනයක් මම මතක් කරනවා මොකද්ද ප්‍රධාන නගරයක සිට දුර හැවොත් හරිම සරලයි නේද එතන ප්‍රධාන නගරයක අපේ බිංදුව නිසා අපිට හරිම ලේසියෙන් මේ ගාන හදන්න පුළුවන් එතකොට නගර දෙකක් අතර දුර හැවොත් අපි කරන්නේ ලොක්කගෙන් පොඩ්ඩව අපි අඩු කරනවා අපිට ඒකත් පුළුවන් අපි නගර තුනක් අතර හැවොත් ඒ අගයෙන් වැඩි කෙනාගෙන් අගයෙන් අඩු කෙනා අඩු කර මම ඔබට තව විනාඩි 3ක් 4ක් අරගෙන තව කුංචි පියවරක් ඉදිරියට ගිහින් ගානක් හදලා දෙන්න උත්සාහ කරලා බලන්න මෙන්න බලන්න මෙන්න මේ ගානේ පොඩි ගැටලුවක් මතුවෙනවද නැද්ද කියලා බලන්න ඔබ මේ ගානේ මම ගාන නවත්තනවා හැබැයි මේක බොහොම වැදගත් ගානක් වෙයි බලන්න මොකද කියලා අපි දක්වමු මෙයා ප්‍රධාන නගරේනේ A B C D E F කියලා නගර ටිකක් දක්වනවා දක්වලා එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම දන්නවානේ මෙයා ප්‍රධාන නගරයේ මෙතන අගයක් ගන්නේ නැහැ බිංදුව මෙයා ගන්නවා 50 C ඔන්න බලන්න මම කුංචි වෙනසක් කරනවා 40 60 C ඔබට දැන් මේ ගානේ තුන්චි වෙනසක් නැද්ද හොඳට බලන්න බලන්න
මෙතන ඉඳලා මෙතෙන්ද 50 මෙතන ඉඳලා මෙතෙන්ද 100යි ඔබට පිළිගන්න පුළුවන් 50 100 වුණා එහෙනම් දැන් 100 වුණයින් පස්සේ ඊට එහායින් කියන නගරය අනිවාර්යයෙන්ම 100ට වඩා මොකද වෙන්නේ අගයෙන් වැඩි වෙන්නේ නමුත් මෙතන අගයෙන් වැඩි වෙලා නැහැ 100ටත් වඩා අඩු වීමක් වෙලා තියෙනවා ඔබට පේනවා නේද එනනම් ඇයි මෙහෙම වුනේ සා මෙහෙම ගන්න ආවොත් අපි මොකද කරන්නේ අර ප්‍රමේය යොදාගෙන මේක හදන්න ටිකක් අපි අපහසුතාවයට පත් වෙනවා ඔබට මම මතක දිස්සලා එක දැන කියන්නේ නැතුව නතර කරා මොකද්ද මම නැවැත්වේ තුන්වෙනියට ආකාරයට ප්‍රධාන නගරයක් හොයාගන්න ප්‍රමේය අන්න ඒ තැන තමයි දරුවනේ මෙතන මොකද්ද මේ විදිහට දුරක් ගිහිල්ලා ඔයියම් වෙලාවක හරි දුර අඩු වුණොත් ඒ අඩු වෙච්ච තැනට පෙර නගරය ප්‍රධාන නගරය ඔබට ආයතනය කියන්න මෙහෙම දුරට ගිහිල්ලා ගිහිල්ලා හදිසියේ හරි දුර අඩු වෙච්ච නගරයට පෙර නගරය ප්‍රධාන නගරයක් වෙනවා බලන්න එහෙනම් 50 100 ඔන්න 40 අන්න ඒ විදිහට දුර අඩු වෙච්ච නගරයට පෙර නගරය ප්‍රධාන නගරය. ඒ කියන්නේ මෙන්න මෙතන මෙතන ප්‍රධාන නගරයක් වුණා. තේරුණාද? මෙතන ප්‍රධාන නගරයක් වුණා. අපිට දැන් දීලා තිබෙන්නේ මෙතන 100 නේද? ඒකේ විදිහටම තියෙනවා. ඔබ මතක තියෙන්න ඕනේ අර දුර අඩු වෙච්ච නගරයට පෙර නගරය ප්‍රධාන නගරය. ඒ නොකියා කියන්නේ මොකද්ද මෙන්න මෙයා ආයේ බිඳුවක් වෙනවා මෙතනින් එහාට ඒක අදාළ වෙන්නේ නැහැ මෙතෙන් මෙතනින් එහා එහෙනම් මෙතන ඉඳලා මෙතෙන් ගියද 40 මෙතන ඉඳලා මෙතෙන් ගියද 60 මෙතන ඉඳලා මෙතෙන් ගියද 100 අපි බලමු ඕකෙන් ගණන් ගන්න දෙක තුන අපි බලමු ඒ පිට බීට හරි තරලයිනේ A to B, A प्रधान नगर या प्रधान रमेशन का पाना है। इलाके का बात है A to C, A to C ना हर कैटल वाक में प्रधान नगर या प्रधान रमेशन का C या बहुत सारे लोग। देख ओपन मेहनत है वो A to मोकल से D तक दूर है वो मोकल करा। मैंने बोला A සිට D යනවා ධර්මනේ ගැටලු ගහගෙන යනවා ඔතන අපි බලනවා A තියෙන්නේ මෙතන D තියෙන්නේ මෙතන එහෙනම් දැන් අපි මාන්නේ මේ පාරේ දුරනේ මේ පාරේ දුර ඔබ මේ වෙනකොට දන්නවා මෙතන ඉඳලා මෙතෙන්දම දන්නවා කියද මෙතෙන්ද කියද මෙතෙන්ද මෙතෙන්ද 100 එතකොට දැන් මෙතන ඉඳලා මෙතෙන්ද කියේද මෙයා බිඳුවක් වුණාද එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ද කියේද 40යි එහෙනම් මොකද උත්තරේ 100යි 40යි 140යි බොහොම සරලයි අමාරුනේ හරි සරලයි අපි තව ගානක් බලමු එහෙනම් ඒ C කියන නගරෙත් එක්කම බලමු අපි බලමු මේ වගේ එකක් අපි බලමු එහෙනම් මේ විදිහට අපි බලමු D E දැන් මෙතනින් එහාට හරි තරලයිනේ D E බලන්න D E ළඟ නගර දෙකක් අතර දුර යහුවොත් ලොක්කාගෙන් පොඩ්ඩක් වෙනවා හරි තරලයි බලමු E F F ළඟ නගර දෙකක් ලොක්කාගෙන් පොඩ්ඩක් E එකෙන් හටක් අඩු කරනවා හරි තරලයි D විතර F තහන ළඟ නගර තුනක් ඉති ගැටලුවක් නැතුව ඉදිරියට යනවා නේද 40 60 100 ඉදීම ගැටවන්න තු යනවා එහෙනම් මොකද කරන්නේ 100 න් අඩු කරනවා 40 කියලා 100 න් 40 60 ඒකත් පුළුවන් ඔන්න අපි ගැටලු සාකච්ඡා කරනකොට යා මෙන්න මේ වගේ යහුව ඔබෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක් ඒ සිට ඊට දුර කීය බාන් මොකද අහන ප්‍රශ්නේ ඒ සිට ඊට දුර ඔබ යනවා මෙන්න ඒ සිට ඊ මෙන්න ඒ මෙන්න ඊ මෙතන ඉඳලා පිළිලි ගැටලුවක් නැහැ 50 100 වුණා ඉතින් ඉහත ගැටලුවනේ එහෙනම් ඔබ හොඳටම දන්නවා මෙතන ඉඳලා මෙතෙන්ද 100යි ඔන්න මෙතන ඉඳලා මෙතෙන්ද 100යි
එතකොට දැන් අපිට යන්න ඕනේ ඊට මෙතන බිඳුවයි මෙතන ඉඳලා මෙතන ගියද 60යි එහෙනම් මෙතන ඉඳලා මෙතන 60යි එහෙනම් මොකද 100යි 60යි පිළිතුර මොකද්ද 160යි අපි මේකෙන් අන්තිම ගාන හඳුනමු මොකද අන්තිම ගාන ගන්නෙ ඔබෙන් ආනවා ප්‍රශ්නය මෙන්න මෙහෙම අහන මොකද්ද ප්‍රශ්නය ए सित एफ्ट दूर की है वो मदों का हाथा ए सित एफ्ट दूर है आपको उसमें मदद करा क्या बोला वो इससे लगा बोला ने मुकाद है ए कोटन अंदर मेतन एफ कोटन अंदर मेतन तो हम आपकी बालन हुआ मेतन है पाना हाँ पुलवा इलीगल सी इलीगल ना पुलवा हाथा भी है इलीगल ना बै एना मुकाद देता ना दीमा එකක් මෙතන අර අඩුවේ සිටනට පෙර නගරය ප්‍රධාන නගරය. එහෙනම් අපි මෙතනින් කැඩෙන්න ඕන. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ද කීයද? 100ක්. හරි ලේසි. එහෙනම් දැන් මෙතන ඉඳලා මේ මෙයා බිඳුවක් වුණාට මෙතෙන් ඉඳලා මෙතෙන්ද කීයද? 100ක්. එහෙනම් 100යි 100යි කීයද? උත්තරේ කිලෝමීටර් 200යි. අමාරුනේ ඉතින් ගැටලුවක් නැතුව මේ වගේ ප්‍රශ්න හදන්න පුළුවන්. නමුත් මේක දැන් ශිෂ්‍යත් විභාගයේට ගුරුවත් පොතේ තියෙන්නේ මේ මම අර මුලින් කියලා දුන්න ගාන. ඔබට වැරදිලාවත් අර වගේ ගානක් ඒ කියලා තමයි මම සැකේට දුන්නේ. නමුත් ශිෂ්‍යත් විභාගයට ඇවිල්ලා තියෙන්නේ මේ වගේ මැදට ප්‍රධාන නගර පිටින අවස්ථාවක් දීලා නැහැ. ඒකේ තියෙන්නේ දරුවනේ බොහොම ලස්සනට මේ 35 60 प्रधान नगर नगर නගර තුනක් අතර දුර යවොත් අර වගේමයි ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරන. ඒ නිසා ඔබ මේ ගාන ගැන බලෙන්න එපා. ඔබ මේ වගේ ගණන් මේ නිදහසේ ඉන්න කාලේ දිමෝපියුමින් ඉල්ලගෙන නැවත නැවත හදන්න. ඒ නිසා මම ඔබ හැමදෙනාටම මේ වගේ තවත් පාඩමකින් ඉදිරියේ හමු වෙන්න. ඔබ හැමදෙනාටම දරුවනේ ජය වේවා. ආයුබෝවන්.